සමහර වෙලාවට මනුස්ස ලෝක ඉපදිච්ච සමහර අය අපි දකිනවා බොහොම දුප්පත් ජීවිත ගත කරනවා. බොහොම අමාරුවෙන් වේල කාලා ජීවත් වෙන්නේ. වේලක් ඇර වේලක් කාලා ජීවත් වෙනවා. සමහරලාට කෙනකින් ඉල්ලගෙන කාලා ජීවත් වෙනවා. සමහර අය බොහොම හොඳ මාලිගාවාගේ ගෙවල් හදාගෙන බොහොම සැප සහිත වාහන උල ගමන් බිමන් යමින් සමහර අයගේ ජීවිතය එහෙම තියෙනවා. එතකොට ඔක්කොම මිනිස්සු මේ මනුස්ස ලෝකේ මිනිස්සු අතරම මේවාගේ එක එක තරාතිර මේ ජීවිතය තියෙන්නේ ඇයි කියන කාරණාවට දෙන්න තියෙන උත්තරේ තමයි මිනිහෙක් වෙලා ඉපදෙන්න සංසාරේ පින් කරලා තිබුණ උතුම් සිල් රැකලා නමුත් එයා දන් දීලා තිබුණේ බොහොම අඩුයි. උපදින්න තැන මොකද්ද කියලා තීරණය කරන්නේ සීලය, ඉපදුනාට පස්සේ ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරන්නේ දානය. ආන්ගේ සංසාරේ දන් දීපු හැටියට තමයි අපිට ලැබිලා තියෙන්නේ. විශේෂයෙන් මේ සමහර අයට තියෙන ප්‍රඥාව, සමහර අයට තියෙන වාහන, සමහර අයට තියෙන ගෙවල්, ඒ වගේ උතුම් උතුම් තැනට ආවේ ඒ දේවල් දන් දීපු නිසා. මොකද අපි බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ ගමන් කරන පුජ්‍යලයකට දාන වස්තු 10ක් දේශනා කරලා තියෙනවා. මේ දස දාන වස්තුවම කෙනෙක් සම්පූර්ණ කරන්න ඕනේ. බොහෝම හොඳ යාන වාහන ලැබෙන්නේ මොනව කරාමද? භාග්‍යතුන් වහන්සේකට දේශනා කරලා තියෙනවා මේ ශාසනයට යානා පූජා කරන්න ඕනේ කියලා. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් අපි වාහන පූජා කරන්න ඕනේද කියලා. එහෙම එකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. කොයිතරම් අපූර්වද බුදුදහම. කොයිතරම් පහසුවෙන් මේ පින්කම් කරන්න පුළුවන්ද? අපි භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ යානා පූජාව කියලා සඳහන් කළේ පාවහන් පූජාවට. හොඳ පාවහන් දෙකක් සිල්වත් ගුණවත් උතුමන්ට පූජා කරනකොට සංසාරයට හම්බ වෙන්නේ හොඳ යාන වාහන. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ මහා ප්‍රඥාවල් ලැබුවේ කොහොමද? සමහර අයගේ තියෙන ඒ අවබෝධයේ දැනුම තව කෙනෙක් පුදුම කරවනවා. අන් ඒකට භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා සුවඳ පූජා කරන්න කියලා. හැබැයි ඉතින් මේ පූජාවල් ගාව හැම එකකම තියෙනවා තව විශේෂත්වයක්. මොකද දන් දෙනකොට දාන දාස, දාන දායක, දානපති කියලා තුන් දෙනෙක් ඉන්නවා. දාන දාස කියලා කියන්නේ තමන් පරිහරණය කරනවට වඩා අඩු මට්ටමින් තමයි දානෙට දෙන්නේ. දාන දායක කියලා කියන්නේ මම පරිහරණය කරනවා වගේම තමයි දානෙ දෙන්නේ. මම ඔබට උදාහරණයක් සඳහන් කළොත් අපි සාමාන්‍යයෙන් හැමදාම සම්බෝල හදාගෙන කෑම කනවා. මේ පුද්ගලයා දානෙ දෙනවා බත් වේල ලුණු ඉහලා. එතකොට තමන්ට වඩා පල්ලැහැයි. තවත් කෙනෙක් හරි දුප්පත් නේ මහදන් දෙනවා කියලා කියන මේ ශාසනයේ කෙනෙකුට හිතන්න පුළුවන් අපිට ඉච්චර සල්ලි නැහැ නේ කියලා දානපති වෙන්නේ. දැන් අර සම්බෝලත් එක්ක කෑම කන කෙනා දානිත් දෙනවා සම්බෝලත් එක්කම. එතකොට එයා තමන් සමාන මට්ටමින් දන් දීලා තියෙනවා දානදායක. එයා දානි ගෙනිනකොට බතුත් තුයලා සම්බෝලත් හදාගෙන කිරි හොද්දකුත් අරගෙන ගියොත් මම කවදාවත් කිරි හොද්දි හදාගත්තේ නැති නිසා නැත්නම් කලාතුරකින් තමයි මං කිරි හොද්දක් හදාගන්නේ. එහෙනම් හැම වෙලාවෙම නිතර මම පරිහරණය කරන ආහාර වේලට වඩා මෙතන ආහාර වේල විශේෂයි. ආන් එයාට දානපති වෙන්න පුළුවන්කම තියෙනවා. නැතුව නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් අපිට එච්චර සල්ලි නෑ කියලා. නෑ, තමන් පරිහරණය කරනවට වඩා තමන්ගේ ප්‍රමාණයට උසස් කළා නම් එයා දානපති වෙනවා. එතකොට මම මේ කාරණාව මෙතන සඳහන් කළේ මේ සුවඳ පූජාවෙන් ප්‍රඥාව ලැබෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි දල්වන සුවඳ කූරකින් එතෙන්ට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. හේතුව තමයි රුපියල් 100ක් 150ක් දීලා සුවඳ කූරු ටිකක් අරගෙන සුවඳ පූජා කරන්න යන අපි ඇඟට පාවිච්චි කරලා තියෙනවා 4-5000ක් වටින සුවඳ වර්ගයක්. එතකොට අර සුවඳ කූරි තියෙන සුවඳට වඩා මම පාවිච්චි කරලා තියෙන උසස් සුවඳක්. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ පූජා කරන්නේ නැහැ. එතකොට සුවඳ පූජාවේදී මං දාන දාසද දානපතිද කියන කාරණාවට යන්න වෙනවා. මම උසස් එකක් පාවිච්චි කරලා භාග්‍යතුන් වහන්සේ මේ දුමක් සහිත කූරක් පූජා කරලා එනවා. එහෙම දේවල් වලින් ප්‍රඥාව ලැබෙනවා කියලා නෙමෙයි සඳහන් කළේ. ඒකිනුත් හම්බෙන්න පුළුවන් මට කවදාවත් කිසිම සුවඳක් පාවිච්චි කරන්න නැත්තම් හඳු කූරක් වටියේක. නමුත් එහෙම නැත්තම් උසස් සුවඳකට යනකොට එහෙම වෙන්න ඕනේ. ප්‍රඥාව මූලික වෙන්න ඕනේ පින්කම මුදුන්පත් වෙන්න හරියටම සම්පූර්ණ කරගන්න. ඊළඟට මේ ධාරණ ශක්තිය සමහර කෙනෙකුට පුදුම මතක ශක්තියක් තියෙනවා. එකපාරයි කියන්න ඕනේ. එතකොට කොහොමද මේ ධාරණ ශක්තිය ලැබුණේ? අපි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ධාරණ ශක්තිය ලැබෙන විශේෂ පින්කම් අතර මේ පාත්‍ර ආධාරක වාගේ දේවල් පූජා කරාම ධාරණ ශක්තිය ලැබෙනවා. අපේ ශාසනයේ ගිහි බහුශ්‍රුත ශ්‍රාවිකාවන් අතර අග්‍රස්ථානය ලැබුවේ කුජුත්තරා. ඒ දාසියා. නමුත් පුදුම ධාරණ ශක්තියක් තිබුණා. එක බණක් අහලා ඒක හොඳට මතක හිටලා ඒ බණ තමයි සාමාවතී දේවිය ඇතුළු පිරිසට ඉගැන්වුවේ. එක පාරක් අහපු බණ. එතන මොකක්ද ඒ සංසාරේ කරපු පින්කම කියලා සඳහන් කළා. පස්සේ බුදුරජාණන් වහන්සේලාට දානයක් දුන්නා. ඒ වුණාට පාත්‍ර රත් වුණා දාන බෙදුවට පස්සේ. හරි අමාරුයි බව දැනගත් අතීතියගෙන ඉන්න. එහෙනම් තමන් ගාව තිබුණ රත්තරන් වලලු 8ක්.
ඒවල්ලුවට ගට ගලවලා එහෙමම දන්දුන්න ස්වාමිණි මේ මත පාත්‍රී තියගන්න කියලා. ආංගේ පින නිසා තමයි අරතරං ධර්ම ශක්තියක් ලැබුණේ. ආං ඒ වගේ මේ කරුණු ටික සිහිපත් කළේ අපේ බුදුරජාණන් වහන්සේ අපිට මේ සංසාර ජීවිතය මුදුන්පත් කරගන්න දසදාන වස්තුවක්ම දේශනා කළා. නිවන හොයාගෙන යන කෙනා මේ දාන වස්තු 10ම සම්පූර්ණ කරන එක හරි වටිනවා. එතකොට ඒ ගමන අඩුපාඩු නෑ. ආං ඒ නිසා මේ මනුස්ස ජීවිතයක් සීලේ නිසා ලැබුණා. ලැබිච්ච ජීවිතේ මේ විදිහට පෝෂණය වෙන්නේ දන් දීපු නිසා. ඒ දානේ කොහොම කොහොම සම්පූර්ණ කරගත්තද මේ විදිහට අපිට විපාක දෙනවා. ඉනිසා දානය කියන කාරණාව එතන හරි වටිනවා. මේ ජීවිත ගමනේ මේ විවිධ වෙනස්කම් මොනවද කියන කාරණාව තේරුම් ගන්න.